අවසාන ධර්ම දේශනා. නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම් රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනු රුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, මේ පිංගතුන් සියලු දෙනා ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සූදානම් වෙන්නේ වස්සාන ධර්ම දේශනා මාලාවේ තුන්වෙනි ධර්ම දේශනාවට සමන් දෙන්න. මේ පිංගතුන් අද දවසේ ඒ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් අපිට දේශනාකට වදාළ ධර්මයේ තමයි ශ්‍රවණය කරන්නේ. පින්වත්නි, අපි මනුස්ස ලෝකේ ඉපදෙනකොට අපිට ලැබිච්ච ජීවිතයේ හේතුඵල ධර්මකින් සකස් වුණ එකක් කියලා අපි දැනගෙන හිටියේ නැහැ. අපිට කවුද ඒක කියලා දුන්නේ? බුදුරජාණන් වහන්සේ. අපිට ලැබිච්ච ජීවිතේ අපි කළේ මොකද්ද? මමත්වයෙන් යුක්තව පාවිච්චි කරනවා. මගේ ඇස් දෙක, මගේ කන් දෙක, මගේ නාසය, මගේ දිව, මගේ ශරීරය, මගේ හිත කියලා අපි පාවිච්චි කරනවා. එතකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ ජීවිතය අවබෝධ කරගෙන අපිට පැහැදිලි කළා මෙතන තියෙන්නේ හේතුඵල ධර්මයක් කියලා. හේතුඵල ධර්මයක ක්‍රියාත්මක වීමක්. ඒ හේතුඵල ධර්මය බුදුරජාණන් වහන්සේ ඉතාම ලස්සනට පැහැදිලි කරලා දුන්නා. ඉතින් අපි දක්ෂ වෙන්න ඕන, අපි ප්‍රඥාව පාවිච්චි කරන්න ඕන ඒක තේරුම් ගන්න. ඉතින් ඒක තේරුම් ගන්න උපකාර වෙන ධර්ම දේශනා මාලාවක් තමයි මේ පැවැත්වෙන්නේ. ඉතින් අද මේ පින්වතුන් ශ්‍රවණය කරන්නේ ඒ පටිච්චසමුප්පාදේ භවය ගැන. පින්වත්නි, අපි මේ වෙනකොට ඉපදිලා ඉන්නේ මොන ලෝකෙද? මනුස්ස ලෝකේ. එතකොට මනුස්ස ලෝකේ ඉපදුණු අපිට පේන්න තියෙන තව ලෝකයක් මොකක්ද? තිරිසන් ලෝකේනේ. ඒ වගේම අපිට තව ලෝකෙකින් විස්තර වෙනවා. මොකක්ද ඒ ලෝකේ? ප්‍රේත ලෝකේ. බුදුරජාණන් වහන්සේ වදාලා භව තුනක් තියෙනවා. මොනවද ඒ භව තුන? කාම භවී, රූප භවී, අරූප භවී. එතන මේ මනුස්ස ලෝකයේ ඇයිති මොන භවයටද? කාම භවයට. කාම භවයට ඇයිති ලෝක කීයක් තියෙනවද? කාම ලෝකයට ඇයිති ලෝක? දැන් අපි දන්න ලෝකයක් තියෙනවා. මොකක්ද? මිනිස් ලෝක. අපිට පේන තව ලෝකයක් තියෙනවා, තිරිසන් ලෝකේ. එච්චරද? ඈ නෑ. කාම ලෝකයට ඇයිති ලෝක තියෙනවා 11ක්.
කාම ලෝකෙටයිති ලෝකේ මොනවද? සතර අපාය තියෙනවා. දිවි ලෝක හයක් තියෙනවා. මිනිස් ලෝකෙ තියෙනවා. සතර අපාය කියලා කියන්නේ නිරය, තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ, අසුර ලෝකේ. ඊට පස්සේ තියෙනවා මනුස්ස ලෝකේ පහයි. ඊට පස්සේ තියෙනවා චාතුම් මහරාජිකේ, තාවතින්සේ, යාමයේ, තුසිතය, නිම්මානති, පරිනිම්මිත වසවත්ති. එතකොට ඔක්කොම ලෝක කීයද? ඈ 11යි. එතකොට මේ කාම ලෝකයේ ලෝකයක තමයි අපි ඉන්නේ. අපි ඉන්නේ ලෝකෙ මොකද්ද? මනුස්ස ලෝකේ. එතකොට මේ කාම ලෝකයේ තියෙන ස්වභාවයක් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා. එහෙනම් අපි මේ කාම ලෝකේ ඇවිල්ලා ඉපදුනේ පෙර ජීවිත අපි කොහේ හරි මැරිලානේ. පෙර ජීවිතේ මැරෙද්දී අපේ කර්මය සකස් වුනේ කොහේ ඉපදින්නද? කාම ලෝකෙක ඉපදින්නේ. දැන් ඔන්න අපි මනුස්ස ලෝකේ ඇවිල්ලා ඉපදිලා ඉන්නවා. ඒතර මනුස්ස ලෝකය කියලා කියන්නේ සැප විඳින ලෝක අතර අන්තිම එක. මේක පළවෙනි එක නෙවෙයි. මෙතනින් පහළ තියෙන්නේ දුගති. අසුර ලෝකේ, තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර ලෝකේ. එතකොට අපි මේක භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුලින් පැහැදිලි කරගන්න උත්සාහ ගමු. බුදුරජාණන් වහන්සේ ළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භවය භවය කියලා කියනවා, භවය කියන්නේ කුමක්ද කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා, ආනන්ද කාම ලෝකේ ඉපදෙන්න කර්ම සකස් වීමක් නැත්තම් කාම ලෝකයක් කියලා එකක් තියෙයිද කියලා අහනවා. මොකක්ද ඇහුවේ? කාම ලෝකේ ඉපදෙන්න කර්ම සකස් වීමක් නැත්තම් කාම ලෝකයක්, එහෙම නැත්තම් කාම භවයක් කියලා එකක් තියෙයිද කියලා අහනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා, නෑ භාග්‍යතුන් වහන්සේ කියලා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී වදාලා, කම්මං කෙත්තං, කර්මයේ තමයි කුඹුර. විඥානං බීජං, විඥානයේ තමයි පැලවෙන දේ. තණ්හා සිනේහෝ, ආසාව තමයි වතුර. දැන් එතකොට අපි තේරුම් ගමු මේක. අපි දැන් මේ කතා කරන්නේ ඉස්සරෝම කාම භවය ගැන. තව මේකට තව වචන තියෙනවා. ඒ තමයි හීන ධාතු කියලා කියනවා. කාම ධාතු කියලා කියනවා. කාමාවචර කියනවා. මේ වගේ ගොඩාක් නම් තියෙනවා. එතකොට අපි කතා කරන්නේ භව තුනක්. ඒකේ පළවෙනි එක මොකද්ද? කාම භවය. එතකොට කාමය කියලා කියන්නේ මොකද්ද? ඈ? බුදුරජාණන් වහන්සේ වදාලා, කාම ගුණ තියෙනවා පහක්. කීයක් තියෙනවද? පහක්. ඒ තමයි චක්කු විඤ්ඤාය රූපා. එහෙන් දැනගන්න රූප තියෙනව මොනවද? ඉට්ටා, යහපත්, කාන්තා, ලස්සන, මනාපා, මනාපය තියෙන, පිය රූපා, පිය ස්වරූපයෙන් පවතින, කාමූප සංහිතා, කාමාසාව ඇතිවෙන, රජනීයා, කෙලෙස් ඇතිවෙන. ඒ වගේ රූපයක් ඇහැට පේනවා නම් ඒක අයිති මොකේද? කාම ගුණයකට. දැන් එහෙම ස්වභාවයක් මනුස්ස ලෝකේ නැද්ද? ඈ? තියෙනවනේ. දැන් අපිට ඇහැට පේන රූපයක තියෙනවනම් මේ ගුණ. ඉට්ටා, කාන්තා, මනාපා, පිය රූපා, කාමූප සංහිතා, රජනීයා. මේ ලක්ෂණ හය යම් රූපයක තියෙනවා නම් එතන තියෙන මොනවද? කාම ගුණ. දැන් බලන්න අපිට එහෙම් පේන රූප තුල ඒ ලක්ෂණ නැද්ද? තියෙනවා. එහෙනම් ඒක කාම ගුණයක්. අපිට කනෙන් එහෙන ශබ්ද තුල ඒ ලක්ෂණ නැද්ද?
තියෙනවා. එහෙනම් ඒක කාම ගුණයක්. අපිට නාසිර දෙන්න ගඳ සුවඳ තුල ඒ ගුණ නැද්ද? තියෙනවා. ඒක මොකද්ද? කාම ගුණයක්. අපිට දෙන්න රස තුල ඒ ගුණ නැද්ද? තියෙනවා. කාම ගුණයක්. අපිට දෙන්න පහස තුල ඒ ගුණ නැද්ද? තියෙනවා. එහෙනම් මොකද්ද ඒක? කාම ගුණයක්. දැන් එතකොට බලන්න අපි දැන් මනුස්ස ලෝකෙ ඉපදිලා අපිට අපේ ජීවිතය තුළ මේ දෙයට මුහුණ දෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා කාමය කියලා කියන්නේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. ඒ කියන්නේ මොකද්ද? අපි මේ හිතේ සිතිවිල්ලක් ඇති කරගෙන ආස කරනවා. සිතිවිල්ලක් ඇති කරගෙන ආස කරන එකට තමයි මොකද්ද කියන්නේ? කාමය කියලා. දැන් ඔන්න අපි එහෙන් රූපයක් දැක්කට පස්සේ ඒ රූපේ තියෙන මේ ගුණ මොනවද? ඉට්ටා. දැක්කහම ඒක හොඳයි කියලා හිතෙනවා. කාන්තා, ලස්සනයි කියලා හිතෙනවා නම්. මනාපා, ප්‍රියමනාප නම්, ඒ කියන්නේ මනාපය තියෙනවා නම්. පියරූපා, පිය ස්වරූපයෙන් පවතිනවා නම්. කාමූපසංහිතා, කාමාසාව ඇති වෙනවා නම්. රජනීයා, කෙලෙස් ඇති වෙනවා නම්. ඒ කියන්නේ රජස් කියලා කියන්නේ දුහුවිලි. දුහුවිලි වල ස්වභාවය මොකද්ද? ඇවිස්සෙනවා. කෙලෙස් වල ස්වභාවය මොකද්ද? ඇවිස්සෙනවා. ඒතර එවැනි ලක්ෂණයක් යම් රූපයක තියෙනවා නම් අපි මොකද කරන්නේ? ඒ ගුණත් එක්ක සිතිවිල්ලක් ඇති කරගෙන ආස කරනවා. ඒතර ඒකට මොකද්ද කියන්නේ? කාමය කියලා. දැන් එහෙම ස්වභාවයක් අපේ ජීවිතේ නැද්ද? තියෙනවනේ. දැන් අපි ගත්තොත් එහෙම අපි හිතලා බලන්න, දැන් ලස්සන මල් පෝච්චියක් තියෙනවා කියලා. දැන් මේ මල් පෝච්චිය දකිද්දී අපිට ඇහෙන් ඒකේ තියෙන ඉට්ටා ඒක හොඳයි කියලා හිතෙනවා. කාන්තා, ලස්සනයි කියලා හිතෙනවා. මනාපා, මනාපය තියෙනවා. පියරූපා, පියසුරූපයෙන් පවතිනවා. කාමූපසංහිතා, කාමාසාව ඇති වෙනවා. රජනීයා, කෙලෙස් ඇති වෙනවා. අපි මොකද කරන්නේ? රූපේ ඒකට සිතිවිල්ලක් ඇති කරගෙන ආස කරනවා. එතකොට මොකද්ද? කාමය. එවැනි සද්දයකට සිතිවිල්ලක් ඇති කරලා ආස කරනවා. මොකද්ද? කාමය. එවැනි ගඳ සුවඳකට සිතිවිල්ලක් ඇති කරගෙන ආස කරනවා. මොකද්ද? කාමය. එවැනි රසයකට සිතිවිල්ලක් ඇති කරගෙන ආස කරනවා. මොකද්ද? කාමය. එවැනි පහසකට සිතිවිල්ලක් ඇති කරගෙන ආස කරනවා. කාමය. දැන් ඒ ස්වභාවය මිනිස් ලෝකෙ නැද්ද? තියෙනවා. එතකොට මේක අයිති මොන ලෝකයටද? කාම ලෝකයට. එතකොට දැන් අපි ගත්තොත් එහෙම මේ ස්වභාවය චාතුම් මහරාජිකේත් තියෙනවා. තාවතින්සේත් තියෙනවා. යාමේත් තියෙනවා. තුසිතේත් තියෙනවා. නිම්මාරතියේත් තියෙනවා. පරිනිම්මිත වසවති දිව්‍ය ලෝකෙත් තියෙනවා. එතකොට දිව්‍ය ලෝකෙ හයත් තියෙනවා. මිනිස් ලෝකෙත් තියෙනවා. එතකොට මේ ලෝකෙ 11ට බුදුරජාණන් වහන්සේ වදාලා කාම භවය කියලා. මොකද්ද? කාම භවය. කාම භවය. දැන් ඔන්න අපි මෙතන ඉන්නවා. දැන් අපේ නැවත උපතප්පිනස කර්මය සකස් වෙන්නේ කර්මානුරූපව කාම ලෝකෙ ඉපදින්නේ. ඇයි අපි මේ වෙලාවේ ඉන්නේ? කුමක් තුලද? කාම සංඥා තුල. අපි ඉන්නේ කාම ලෝකේ. එතකොට කාම ලෝකේ බුදුරජාණන් වහන්සේ වදාලා පිනට හෝ පවට අනුව උපදිනවා. මොකක්ද වෙන්නේ? පිනට හෝ පවට අනුව උපදිනවා. එතකොට අපි පෙර ජීවිතේ මරණයට පත් වෙද්දී අපි මේ මිනිස් ලෝකේ ඇවිල්ලා ඉපදෙන්න හේතුනේ මොකද්ද? භවය. පෙර ජීවිතේ නම් අපිට හැදුනේ මොන භවයක්ද? කාම භවයක්. ඇයි? මිනිස් ලෝකේ ඇයිති කාම ලෝකේට.
එතකොට බලන්න අපි 99 ඉන්නේ බේරිලා තියෙන්නේ. ඇයි? සැප තියෙන ලෝක අතර අන්තිමකේ ඉන්නේ. දැන් මීට වඩා සැප තියෙනවා චාතුම් මහරජිකේ මීට වඩා කාමයේ තියෙනවා. තාවතින්සේ මීට වඩා කාමයේ තියෙනවා. යාමේ මීට වඩා කාමයේ තියෙනවා. තුසිතේ මීට වඩා කාමයේ තියෙනවා. නේද? නිම්මානතිය මීට වඩා කාමයේ තියෙනවා. පරිනිම්මිත වසවත් දිව්‍ය ලෝකේ මීට වඩා කාමී තියෙනවා. අපි ඒ කියන්නේ සැප විඳින ලෝක අතර අවසානෙකට ඇවිල්ලා. දැන් අපිට පේනවා තිරිසන් ලෝකේ බොහෝ සත්ත්ව ඉපදිලා. ඒතර දැන් අපි මැරුණොත් අපි නැවත උපදින්නේ මොන ලෝකෙද? ඈ? කාම ලෝකේ. ඇයි? අපේ හිත පිටලා තියෙන්නේ කාම ධාතුවේ. ඔබට ඒක හොඳට තේරෙනවා රූප ධාතුව විස්තර කරද්දී. බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක් මොකද කරන්නේ? කාමයන්ගෙන් හිත වෙන් කරගන්නවා. කොහොමද කරන්නේ? කාමයන්ගෙන් හිත වෙන් කරගන්නේ භාග්‍යතුන් වහන්සේ වදාලා කෙනෙක් භාවනා කරන්න පටන් ගන්නවා. භාවනා කරන්න පටන් අරගෙන එයා උපද්දව ගන්නවා පළවෙනි ධ්‍යානෙ. මොකද්ද උපද්දව ගන්නෙ? පළවෙනි ධ්‍යානෙ. එතකොට පළවෙනි ධ්‍යානෙ උපද්දව ගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පඨමං ඥානං සමාපන්නස්ස කාම සංඥා නිරුද්ධා හෝති. පළවෙනි ධ්‍යානෙට සමවැදුණු කෙනාට කාම සංඥා නිරුද්ධ වෙනවා කියලා. මොකද්ද වෙන්නේ? පළවෙනි ධ්‍යානෙට සමවැදුණු කෙනාට කාම සංඥා නිරුද්ධ වෙනවා. මොකද්ද පළවෙනි ධ්‍යානය කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා පළවෙනි ධ්‍යානය කියන්නේ මේක. මොකද්ද? විවිච්ඡේව කාමේහි. කාමයන්ගෙන් හිත වෙන් වෙනවා. විවිච්ච කියන්නේ වෙන් වෙනවා. දැන් බලන්න මේ වෙලාවේ අපේ හිත වෙන් වෙලා තියෙන්නේ. නේනේ නේ? අපිට අර රූප අපේ හිතට එනවා. අර ප්‍රියමනාප සද්ද අපේ හිතට එනවා. ප්‍රියමනාප සුවඳ අපේ හිතට එනවා. ප්‍රියමනාප පහස අපේ හිතට එනවා. එන්නේද? මේ වෙලාවේ හිත වෙන් වෙලා තියෙන්නේ. නේ? දැන් කෙනෙක් මොකද කරන්නේ? කුසල් අරමුණක් අරගෙන භාවනා කරනවා. දැන් අපි ගන්තොත් එහෙම ආනාපාන සතිය. දැන් මේ ආනාපාන සතියේ භාවනාව කෙනෙක් කරනකොට ඒක මොකද්ද? කුසල් අරමුණක්. දැන් මේ ආනාපාන සතියේ සිත පිහිටනකොට එයාගේ හිතට මොකද වෙන්නේ? ඒක තුල එකග වෙන්න පටන් ගන්නවා. එතන මොකද වෙන්නේ? විවිච්ඡේව කාමේහි. කාමයන්ගෙන් හිත වෙන් වෙනවා. විවිච්ච අකුසලේහි ධම්මේහි. අකුසල ධර්මයන්ගෙමුත් හිත වෙන් වෙනවා. දැන් බලන්න කාමෙත් එක්ක තමයි සියලු අකුසල ධර්මයන් තියෙන්නේ. මේ ඇහැට පේන රූප, සද්ද, ගන්ධ, රස, පහසත් එක්ක තමයි රාගේ තියෙන්නේ. ද්වේෂේ තියෙන්නේ. ඉරිසියාව තියෙන්නේ. එකට එක කිරීම තියෙන්නේ, පලිගැනීම තියෙන්නේ, ඔක්කොම තියෙන්නේ. දැන් හිත කාමයන්ගෙන් වෙන් වෙනකොට මොකද වෙන්නේ? අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙනවා. මේ කියන්නේ පළවෙනි ධ්‍යානය තුල තියෙන ස්වභාවය. විවිච්ඡේව කාමේහි, විවිච්ච අකුසලේහි ධම්මේහි, සවිතක්කං සවිචාරං. දැන් යාගේ හිත තියෙන්නේ මොකක් තුලද? අර භාවනා අරමුණ තුල. මොකක්ද ඒක? අපි කිය ගත්තේ මොකද්ද? ආනාපාන සතිය තුල. දැන් කාමයේ හිත ඇදිලා යන්නේ නැහැ. කාම සංඥා නැහැ. දැන් මේ වෙලාව අපි ඇස් වහගත්තොත් කාම සංඥා නැද්ද? අපි ඇස් වහගත්තු ගමන් මනසේ තියෙන කාම සංඥා ටික එනවා. දැන් මේ සමාධියක් වඩන කෙනා මොකද කරන්නේ? කාමයන්ගෙන් හිත වෙන් කරගන්නවා. එතකොට මොකද වෙන්නේ? අකුසල ධර්මයන්ගෙන් හිත වෙන් වෙනවා. සවිතක්කං සවිචාරං. දැන් හිත තියෙන්නේ මොකක් තුලද?
අර භාවනා ආරමුණ තුල විවේකජං දැන් හිතර තියනවා කියන හොඳ විවේකයක්. විවේකී කියන්නේ මොකද්ද? පංච නීවරණේ. දැන් අපි මේ වෙලාවේ හිතේ තියෙන්න පුළුවන්. පංච නීවරණේ විවේකජං. දැන් හිතේ තියනවා මොකද්ද? ප්‍රීතිය. ඒ වගේම තියෙනවා සැපයක්. පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති. අන්න ඒකට කියන මොකද්ද? පළවෙනි ධානය කියලා. පැහැදිලිද? දැන් එයා ඔන්න අපි කියමු මනුස්ස ලෝකෙ ඉන්නේ. හැබැයි එයා කාම සංඥා වලින් නිදහස් වෙලා ඉන්නේ විලි. දැන් එයා තුල තියෙන්නේ රූප සංඥාවක්. අපි මේක තේරුම් ගන්න උත්සාහ ගමු. දැන් ඇයි එයා කාම සංඥා වලින් වෙන් වුනේ? එයා මොකද කරවුවේ? කුසල් අරමුණක් කරගෙන හිත එක කරනවා. එතකොට හිතට මොකද වුනේ? විවිච්ඡේව කාමීහි. කාමයෙන් හිත වෙන් වුණා. විවිච්ඡ අකුසලෙහි ධම්මේහි. අකුසල ධර්මයෙන් හිත වෙන් වුණා. සවිතක්කං සවිචාරං. දැන් හිත මොකක් තුල තියෙන්නේ? භාවනා අරමුණ තුල. දැන් හිතේ තියෙන මොකක්ද තියෙන්නේ? විවේකජං. හොඳ විවේකයක් තියෙනවා. ඇයි ඒ? නීවරණේ. ඒ වගේම ප්‍රීති සුඛං. ප්‍රීතියක් තියෙනවා, සැපයක් තියෙනවා. අන්න ඒකට කියනවා කුමක් කියලාද? පළවෙනි ධානය. ඒකට තව නමක් කියනවා රූප ධාන කියලා. පැහැදිලිද? දැන් එයාට සකස් වෙන්නේ රූප භවයක්. කාම භවයක් නෙවෙයි. දැන් අපිට බලන්න මේ පටවි වලින්, පොළවට පස්සෙලා යන දේවල් වලින්, ජලයේ දිය වෙලා යන දේවල් වලින්, රස්නේට ඇති දේවල් වලින්, සුළඟට ඇති දේවල් වලින් හැදිච්ච දේ අපිට පේන්නේ කාමයේ විදිහටනේ, කාම සංඥා විදිහට නේ. ඒ කියන්නේ ඒ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේ අපිට පේන්නේ අර ගුණත් එක්ක. ඉට්ටා, කන්තා, මනාපා, පියරූපා, කාමූපසංගිතා, රජනීය. එතකොට ඒකට මොකද්ද කියන්නේ? කාම සංඥා. දැන් ඒ වගේ සද්දයක් කනට ඇහෙනවනම් ඒක කාම සංඥාවක්. ඒ වගේ ගඳ සුවඳක් නාසයට එනවනම් කාම සංඥාවක්. ඒ වගේ රසයක් දිවට එනවනම් කාම සංඥාවක්. ඒ වගේ පහසක් කයට දෙනවනම් ඒක මොකද්ද? කාම සංඥා. දැන් අපි හැමෝම ඉන්නේ කාම සංඥා තුල. ඇයි? අපි ඉන්නේ කාම ලෝකේ. දැන් එහෙම ඉන්න කෙනෙක් මොකද කරන්නේ? කුසල් අරමුණක් කරගෙන හිත එක කරනවා. හිත එක කරනකොට මොකද වෙන්නේ? එයාගේ හිත විවිච්ඡේව කාමේහි. කාමයෙන් වෙන් වෙනවා. එතන මොකද වෙන්නේ? විවිච්ඡ අකුසලේහි ධම්මේහි. අකුසල ධර්මයෙන් හිත වෙන් වෙනවා. දැන් බලන්න ඒක තේරුම් ගන්න. දැන් බලන්න අපි කොළඹ ඉන්නවා. රස්නේ නැද්ද? රස්නේනේ. දැන් ඔබ නුවරඑළිය ගියොත් ඔබ දෙකකින් වෙන් වෙනවා. ඔබ කොළඹිමුත් අයින් වෙනවා, රස්නේමුත් අයින් වෙනවා. ඒ වගේ අපි කාමයෙන් අයින් වෙනකොට මොකෙන්ද අයින් වෙන්නේ? අකුසල් වලින් අයින් වෙනවා. දැන් හිත පවතින කුමක් තුලද? අර කුසල් අරමුණ තුල. ඒක තුල තමයි තියෙන්නේ සවිතක්කං සවිචාරං. අපේ සිතිවිලි ධාරාව. දැන් හිතට හොඳ විවේකයක් තියෙනවා. ඇයි ඒ? නීවරණේ. ප්‍රීතියක් තියෙනවා, සැපයක් තියෙනවා. අන්න ඒකට කියන මොකද්ද? පළවෙනි ධානය කියලා. ඒකට කියනවා රූප ධානයක් කියලා. එතකොට දැන් එයාගේ හිත කාම සංඥාවලින් නිදහස් වෙලා තියෙන්නේ. දැන් එයා බුදුරජාණන් වහන්සේ වදාලා ඒක පිරිහෙන්නේ නැතුව මරණයට පත් වුණොත් ඉපදෙන්නේ කොහෙද? රූප ලෝකේ. රූප ලෝකේ කියලා කියන්නේ එයා නිරේ උපදින්නේ නැහැ, තිරිසන් ලෝකෙ උපදින්නෙත් නැහැ, ප්‍රේත ලෝකෙ උපදින්නෙත් නැහැ, අසුර ලෝකෙ උපදින්නෙත් නැහැ, මිනිස් ලෝකෙ උපදින්නෙත් නැහැ, දිව්‍ය ලෝක හයේ උපදින්නෙත් නැහැ. එයා යනවා බ්‍රහ්ම ලෝකයකට. ඒකට කියනවා පළවෙනි ධ්‍යානෙ, නැත්තම් රූප ධ්‍යානයක්. දැන් එයා ඉපදින්නේ කොහෙද? රූප ලෝකේ.
තර රූප ලෝකේ කාමී නැහැ. දැන් අර ලෝක 11නේ කාමී තියෙන්නේ. රූප ලෝකේ කාමී නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා පළවෙනි ධානය උපදවාගෙන කෙනෙක් මරණයටපත් වුනොත් එයා ගිහිල්ලා උපදිනවා රූප ලෝකයක. එයාට කල්පයක් ආවශ කියලා. කීයද ආවශ? කල්පයක්. අන්න ඒක රූප භවය. පැහැදිලිනේ? දැන් අනිත් ඔක්කොටම හසකස් වෙන්නේ මොකද්ද? කාම භවය. අනිත් ඔක්කොටම සකස් වෙන්නේ කාම. මේ වෙලාව අපිට සකස් වෙන්නේ මොකද්ද? කාම භවය. මේ වෙලාව මැරුණු අර ලෝක 11න් එක්ක ඉපදිනවා. එක්ක සතර අපායි, එක්ක දිව්‍ය ලෝකයි, එක්ක මිනිස් ලෝකයි. හැබැයි උපදින්නේ පිනට හෝ පවට අනුව. ඒ ලෝකෙම කෙනෙක් ඉපදිලා එයා මොකද කරන්නේ? භාවනා කරලා හිත කාමයන්ගෙන් වෙන් කරලා කාම සංඥාවලින් නිදහස් කරගෙන රූප ධානයක් ඇති කරගත්තොත් එයා මරණින් මතු උපදිනව කොහෙද? රූප ලෝකේ. එතකොට එයාට මොන භවයේද තියෙන්නේ? රූප භවයේ. පැහැදිලිද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා දැන් පළවෙනි ධ්‍යානෙට සංවේදුන කෙනාට මොකද්ද නිරුද්ධ වෙන්නේ? කාම සංඥා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ဒုတိယං ඥානං සමාපන්නස්ස විතක්ක විචාරා නිරුද්ධා honti. දැන් මෙයා සමවදිනවා දෙවෙනි ධ්‍යානෙට. දෙවෙනි ධ්‍යානෙට සම්වදින කොට එයාට නිරුද්ධ වෙනවා කියන කොමද්ද? විතක්ක විචාර. දැන් පළවෙනි ධ්‍යානයේ තුල තියෙන දේවල් මොනවද? විතක්ක විචාර තියෙනවා, ප්‍රීතිය තියෙනවා, සැපේ තියෙනවා. කාමී නැහැ. දැන් පළවෙනි ධ්‍යානයේදී ආ වෙන්නේ මොකෙන්ද? කාමී. කාමෙන් වෙන් වෙලා යා වාසය කරනකොට එයා තුල හැබැයි තියෙනවා කුමක්ද? විතක්ක විචාර තියෙනවා, ප්‍රීතිය තියෙනවා, සැපේ තියෙනවා. දැන් මෙයා දෙවෙනි ධ්‍යානයේ තුල වාසය කරනකොට මෙයාට ගොරෝසුට දැනෙන්න පටන් ගන්න කුමක්ද? විතක්ක විචාර. මේ භාවනා අරමුණ නැවත නැවත මෙනෙහි කරන එක. ඊට පස්සේ මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විතක්ක විචාර සංසිඳවගෙන එයා දෙවෙනි ධ්‍යානෙ උපදවා ගන්නවා. ඒකත් මොකද්ද? රූප ධ්‍යානයක්. එතකොට මේ රූප ධ්‍යානෙ උපදවාගෙන ඒක පිරිහෙන්නේ නැතුව එයා මරණයට පත් වුණොත් කොහෙද උපදින්නේ? රූප ලෝකේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා කල්ප දෙකක් ආවිෂ ලැබෙනවා කියලා. දැන් බලන්න ආවිෂ තියෙන දැන් මිනිස් ලෝකේ අපි ගත්තොත් එහෙම පොඩි ආවිෂ ප්‍රමාණයක්. චාතුම් මහරජිකේ මනුස්ස ලෝකේ අවුරුදු 50ක් එහෙ එක දවසයි. ඒ වගේ දවස් 30ක් මාසෙයි. ඒ වගේ මාස 12ක් අවුරුද්දයි. ඒ වගේ අවුරුදු 500ක් ආවිෂ තියෙනවා. ඒ විදිහට වැඩි වැඩි යනවා. දැන් පළවෙනි ධ්‍යානෙ උපදවාගෙන රූප භවයක් සැකසিলাম. එයා ඒක පිරිහෙන්නේ නැතුව මරණයට පත් වුණොත් කොහෙද යන්නේ? රූප ලෝකෙට යනවා. කොච්චරද ආවිෂ? කල්පයක් ආවිෂ. ඊට පස්සේ යා මොකද කරන්නේ? භාවනා කරනවා තව දුරට දෙවෙනි ධ්‍යානෙ උපදවා ගන්නවා. දෙවෙනි ධ්‍යානෙ උපදවා ගන්නකොට බුදුරජාණන් වහන්සේ වදාලා කුමද්ද නිරුද්ධ වෙන්නේ? විතක්ක විචාර. ඒකත් මොන ධ්‍යානයක්ද? රූප ධ්‍යානයක්. එයාට සකස් වෙන භවය මොකද්ද? රූප භවයක්. එයා මරණින් මතු උපදිනවා කොහෙද? බ්‍රහ්ම ලෝකේ, රූප ලෝකේ. ආවශ කල්ප දෙකයි කියන. දැන් ඔන්නේ දෙවෙනි ධ්‍යානය තුල වාසය කරන කෙනා බුදුරජාණන් වහන්සේ දේශනා කරන දැන් එයාගේ හිත තුල තියෙනවා තවම දැන් කාම සංඥා නැහැ. කාම සංඥා පළවෙනි ධ්‍යානයේදී නිරුද්ධ වුණා. දැන් දෙවෙනි ධ්‍යානයේදී විතක්ක විචාර නිරුද්ධ වුණා. දැන් ඉතුරු වෙලා තියෙන මොනවාද? ප්‍රීතියයි සැපයයි. තුන්වෙනි ධ්‍යානෙට සම්වදිනකොට බුදුරජාණන් වහන්සේ වදාලා ප්‍රීතිය නිරුද්ධ වෙනවා. ඇයි ආඩ ගොරෝසු දේ විදිහට දැනෙන්නේ ප්‍රීතිය? තුන්වෙනි ධ්‍යානෙට සම්වදිනකොට ප්‍රීතිය නිරුද්ධ වෙනවා.
භාග්‍යතුන් වහන්සේ වදාලා ඒකත් මොන ධානයක්ද? රූප ධානයක්. එයා ඒ ධානයේ පිරිහෙන්නේ නැතුව මරණයටපත් වුනොත් එයා උපදිනවා කියන රූප ලෝකේ කල්ප හතරක් අවශ්‍ය. රූප ලෝකේ කල්ප ඒ කියන්නේ මේ පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය කියන මේ ධාන ඔක්කොමයි ති රූප භවයට. එතන අර ලෝකෙ 11 ඉපදින්නේ නැහැ. එතනින් ඉහළට යනවා. ඒ කියන්නේ කාම ලෝකෙ උපතක් නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් තුන්වෙනි ධානයේ තුල වාසය කරන කෙනාට ඉතුරුලා තියෙන කුමක්ද? සැපේ විතරයි. දැන් එයා හතරවෙනි ධානයට සමවදිනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා චතුත්ථ ඥානං සමාපන්නස්ස අස්සාස පස්සාසා නිරුද්ධා හොත්ති. හතරවෙනි ධානයට සමවදින කෙනාට ආස්වාස ප්‍රස්වාස නිරුද්ධ වෙනවා. දැන් එතන ප්‍රධාන ධ්‍යාන නිරුද්ධ වෙනවා. මොකක්ද? ආස්වාස ප්‍රස්වාස නිරුද්ධ වෙනවා. ඒ වගේම යාට සැපේ නිරුද්ධ වෙලා යනවා. තනිකර මොකක් බවටද පත් වෙන්නේ? උපේක්ෂාවක් තමයි ඇති වෙන්නේ. කාල වේලාව අනුව පින්වත්නි මම විස්තර කරගෙන යන්නේ. ඉතින් මේ පින්වතුනි විස්තර වශයෙන් තේරුම් ගන්න පුළුවන් පොත්පත් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? පරිපූර්ණ උපේක්ෂාවකට පත් වෙනවා. ඒ කීවෙනි ධානයේදී? හතරවෙනි ධානයේදී. ඒකත් ඇයිති මොන ධානයකටද? රූප ධානයක්. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ රූප ධානය උපදවාගෙන කෙනෙක් මැරුණොත් පිරිහෙන්නේ නැතුව. දැන් අපේ පිරිහෙන්න පුළුවන් ඒවා. පිරිහෙන්නේ නැතුව මැරුණොත් එයා මරණින් මතු උපදිනවා කිව්වා බ්‍රහ්ම ලෝකේ කල්ප 500ක් අවශ්‍ය. හතරවෙනි ධානය උපදවාගත්තු කෙනාට. ඒතරේ පළවෙනි ධානි, දෙවෙනි ධානි, තුන්වෙනි ධානි, හතරවෙනි ධානි කියන ධාන හතරමයිති මොනවටද? රූප ධාන. ඒතරේ ඒ වගේ තියෙන මොන සංඥාවද? රූප සංඥා. කාම සංඥා නැහැ. දැන් අපිට මොනවද තියෙන්නේ? කාම සංඥා. අපිට හැම තිස්සෙම තියෙන කාම සංඥා. දැන් කාමයෙන් වෙන් කරව ගමන් හිත පිහිටනවා මොකේද? රූප සංඥාවල. ඒතර පළවෙනි ධානයේ තුල තියෙන්නේ රූප සංඥාවක්. දෙවෙනි ධානයේ තුල තියෙනවා රූප සංඥා. තුන්වෙනි ධානයේ තුල තියෙනවා රූප සංඥා. හතරවෙනි ධානයේ තුල තියෙනවා රූප සංඥා. ඒවට කියන මොන ධාන කියලාද? රූප ධාන. ඒක එතකොට යාට සකස් වෙන භවය මොකද්ද? කාම භවයේද රූප භවයේද? රූප භවය. ඒ කියන්නේ රූප ලෝකයේ උපතක් පිණිස තමයි යාගේ කර්මය සකස් වෙන්නේ. එතකොට යා මරණින් මතු උපදින්නේ කොහේද? රූප ලෝකයේ උපදිනවා. පැහැදිලිනේ? එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා දැන් යා එතකොට කාම සංඥාවලින් නිදහස් වෙලා රූප සංඥාවල ඉන්නවා. දැන් එතකොට හතරවෙනි ධානය තුල මොකක්ද තනි කරම තියෙන්නේ? උපේක්ෂාවක්. එතකොට දැන් අපි රූප කියන වචනේ අහලා තියෙනවා. රූප කියලා කියන්නේ කුමක්ද? සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙත් හටගත්තු දේ. එතකොට සතර මහා ධාතු කියලා කියන්නේ කුමක්ද? පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව. දැන් ඔන්නේ කෙනා දැන් මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු සංඥාවක් තමයි භාවනාව අරමුණ වශයෙන් රූප ධානය තුල පවත්තන්නේ. දැන් එතකොට මොකද වෙන්නේ? හතරවෙනි ධානයට සමවදිනකොට එයාට ආස්වාස ප්‍රස්වාස නිරුද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට එයා රූප ධාන හතරටම සමවැදිලා ඉවරයි. පළවෙනි ධානයේට, දෙවෙනි ධානයේට, තුන්වෙනි ධානයේට, හතරවෙනි ධානයේට. දැන් මොකද වෙන්නේ? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයාට අය ඉතුරු වෙලා තියෙන මොන සංඥාද? අරූප සංඥා. අරූප ලෝකේ සංඥා. භාග්‍යවතුන් වහන්සේ වදාලා ආකාසානං චායතනං සමාපන්නස්ස රූප සංඥා නිරුද්ධා හෝති.
දැන් එතකොට ආකාසානං ඡායතනෙ කියන කයිත මොකේද? අරූප ධානයක්. ඊළඟ මොකද්ද? විඥානං ඡායතනෙ අරූප ධානයක්. ආකින්චඤ්ඤායතනෙ අරූප ධානයක්. ඊට පස්සේ නේව සංඥා නා සංඥායතනෙ අරූප ධානයක්. දැන් බලන්න බුදුරයන්ව දේශනා කරනවා ආකාසානං ඡායතනං සමාපන්නස්ස රූප සංඥා නිරුද්ධා හෝති. දැන් මේ කෙනාට ආකාසානං ඡායතනෙට සමවදිනකොට රූප සංඥා නිරුද්ධ වෙනවා කියන. දැන් මේක අපි පැහැදිලි කරගමු. දැන් මෙහෙම හිතන්න. දැන් අපේ ශරීරයේ තියෙනවනේ. දැන් අපේ ශරීරයේ සකස් වෙන්න හේතු වෙලා තියෙනවා සතර මහා ධාතු. දැන් අපි කියමු පටිවි ධාතුවත් අතුරුදහන් වුණා. දැන් අපි පටිවි ධාතුව කියන්නේ මේ ගොරෝසු දේවල්. අපි හිතමු අතුරුදහන් වුණා. ආපෝ ධාතුවත් අතුරුදහන් වුණා. තේජෝ ධාතුවත් අතුරුදහන් වුණා. වායෝ ධාතුවත් අතුරුදහන් වුණා. ඉතුරු වෙන කුමක්ද? ඈ? අවකාශේ. පැහැදිලිද? දැන් අපි ගත්තොත් එහෙම දැන් අපේ ජීවිතේ ගත්තොත් භාග්‍යතුන් වහන්සේ වදාළ මේ කන් සිදුර, නාස් සිදුර, මුඛ සිදුර මේ ඔක්කොමයි මොකේද? අවකාශයට. දැන් ඊට අපි කියමු මේ පටිවි ධාතු තුරුදහන් වුණා කියලා. අපි ශරීරයේ කෙස්ලොම් නියදත් සම්මස්. ආපෝ ධාතුවත් තුරුදහන් වුණා. පිත සෙමලේ සරව. තේජෝ ධාතුවත් තුරුදහන් වුණා කියලා හිතන්න. රස්නේ. වායෝ ධාතු මේ සුලඟ තුරුදහන් වුණොත් මොකක්ද ඉතුරු වෙන්නේ? ඈ? අවකාශය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊට පස්සේ ආ උපදව ගන්න. එතකොට මේ නාසිදුරේ තියෙන අවකාශය මේ බාහිර අවකාශයත් එක්ක එකතු වුණාම ඒක මොකද්ද? අනන්තයි. කෙලවරක් තියනවද? නෑ. අන්න ඒක තමයි කියන්නේ ආකාසානං ඡායතනෙ. දැන් ආකාසානං ඡායතනෙට සම්වේදුන කෙනාට පටිවි ධාතුව ප්‍රකට නෑ. ආපෝ ධාතුවත් ප්‍රකට නෑ. තේජෝ ධාතුවත් ප්‍රකට නෑ. වායෝ ධාතුවත් ප්‍රකට නෑ. යාට ප්‍රකට මොකද්ද? අවකාශය අනන්තයි කියන එක. ඒක හරිම පැහැදිලිව තියෙනවා දේශනාවේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආකාසානං ඡායතන උපදවාගත්තු කෙනාට රූපේ විදර්ශනා කරන්න බෑ කියලා. එයාට පංච උපාදානස්කන්ධේ විදර්ශනා කරන්න පුළුවන්නේ විදීමයි අඳුනා ගැනීමයි චේතනාවයි විඥානයයි විතරයි කියන. ඇයි ඒ? රූපය ප්‍රකට නැහැ. රූපේ තියෙනවා ප්‍රකට නැහැ. මේ අරූප කියලා කියන්නේ පේන්නේ කියන එක නෙමෙයි. දැන් අපිට මේ වචනත් එක්ක තියෙන රූප කිව්වහම අපිට එකපාරට මේ රූප තමයි මතක් වෙන්නේ. පේනදී. පේන්නේ කියන එක නෙමෙයි. රූප කියලා කියන්නේ කුමක්ද? පඨවි ආපෝ තේජෝ වායෝ වලට සම්බන්ධදී. අරූප කියලා කියන්නේ කුමක්ද එහෙනම්? පඨවි ආපෝ තේජෝ වායෝ වලට සම්බන්ධ නැහැ. එතර කුමක්ද? අවකාශය අනන්තයි. ඒක මොකද්ද? ආකාසානං ඡායතනෙ. ඒක මොන ධානයක්ද? අරූප ධානයක්. ඒක මොන භවයේද? අරූප භවයේ. ඒක දියුණු කරගෙන බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක් පිරිහෙන්නේ නැතුව මරණයට පත් වුණොත් එයා උපදින කොහේද? අරූප ලෝකේ කල්ප 20000ක් ආවුෂ. ආකාසානං ඡායතන දෙවියන්ට කල්ප 20000ක් ආවුෂ ලැබෙනවා. ඒක මොන ධානයක්ද? අරූප ධානයක්. මොන භවයේද? අරූප භවයේ. පැහැදිලිනේ? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඊළඟ අරූප ධානය මොකද්ද? භාග්‍යතුන් වහන්සේ වදාලා විඤ්ඤාණං ඡායතනං සමාපන්නස්ස ආකාසානං ඡායතන සංඥා නිරුද්ධා හෝති. විඤ්ඤාණං ඡායතනෙට සම්වදින කෙනාට ආකාසානං ඡායතන සංඥාව නිරුද්ධ වෙනවා. දැන් මෙහෙම හිතන්න. දැන් අපි ධර්මයේ තුල ඉගෙනගෙන තියෙනනේ ධාතු හයක්. මොනවද? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු,
ආකාස් ධාතු විඥාන ධාතු. දැන් බලන්න මෙයා පඨවි ධාතුවත් තතේරියා. ආපෝ ධාතුවත් තතේරියා. තේජෝ ධාතුවත් තතේරියා. වායෝ ධාතුවත් තතේරියා. අවකාශ ධාතුවත් තතේරපම ඉතුරු වෙන්නේ කුමක්ද? විඥාන ධාතු. එතකොට මේ විඥානං ඡායතන සංඥාව ඇති කරගන්නවා. කොහොමද ඇති කරගන්නේ? මේ අවකාශයේ දැනගන්නා ස්වභාවයේ එනම් විඥාණය අනන්තයි කියලා. ඒකට කුමක්ද කියන්නේ? විඥානං ඡායතනෙ. ඒක මොන ධානයක්ද? අරූප ධානයක්. මොකද පඨවි ආපෝ තේජෝ වායෝ සම්බන්ධ නැහැ. විඥානං ඡායතනෙ. එතකොට මේ විඥානං ඡායතනෙ බුදුරජාණන් වහන්සේ වදාලා අරු දැන් විඥානං ඡායතනෙ කෙනෙක් උපදවාගෙන වාසය කරනවා එයාට සකස් වෙන භවය මොකද්ද? අරූප භවයක්. එයා මැරිලා කොහෙද උපදින්නේ? ඈ අරූප ලෝකේ. භාග්‍යතුන් වහන්සේ වදාලා විඥානං ඡායතන උපදවාගෙන මිය පරලොව ගියොත් ඒක පිරිහෙන්නේ නැතුව විඥානං ඡායතන දෙවියන් අතර උපදිනවා ආයුෂ කල්ප 40,000යි. එහෙම දේශනාවේ තියෙනවා, බුද්ධ දේශනාවේ තියෙනවා. අංගුත්තර නිකායේ දෙවෙනි පොත් වහන්සේ තුල මට මතක මේ ඔක්කොම ආයුෂත් එක්ක තියෙනවා. කල්ප කීයේද? 40,000ක් ආයුෂ කියනවා. ඒතර ඒක අරූප ධානය. ඊළඟ අරූප ධානය කොහොමද? ඈ? ඈ? ආකින්චඤ්ඤායතනෙ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා ආකින්චඤ්ඤායතනං සමාපන්නස්ස විඥානං ඡායතන සංඥා නිරුද්ධා හෝති. දැන් බලන්න ආකින්චඤ්ඤායතනෙ කියලා කියන්නේ කිසිවක් නැත කියන සංඥාව. දැන් අපි කල්පනා කරොත් දැන් ඔන්න යා පඨවි ධාතුව තේරියා. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන සතර මහා ධාතු අතරිනව ධ්‍යාන හතරට සම්බන්ධයි. දැන් ඇඩිතුරින් මොනවද? අරූපි සංඥා. මොකද්ද? ආකාසානං ඡායතනෙ, විඥානං ඡායතනෙ. දැන් ඒ දෙකත් අතරපහ මොනවද තියෙනවද? නෑ නත්ති කිංචීති. කිසිවක් නෑ කියලා ආකින්චඤ්ඤායතන සංඥා උපදව ගන්නවා. පැහැදිලිද? දැන් පඨවි ධාතුවත් නැත්තම්, ආපෝ ධාතුවත් නැත්තම්, තේජෝ ධාතුවත් නැත්තම්, වායෝ ධාතුවත් නැත්තම්, අවකාශ ධාතුවත් නැත්තම්, විඥාන ධාතුවක් නැත්තම් කිසිවක් නැත. අන්න ඒක මොකද්ද? ආකින්චඤ්ඤායතන සංඥා. ඒකක් කොහොමද? අරූපී ධ්‍යානයක්. බුදුරජාණන් වහන්සේ වදාලා එයාට සකස් වෙන මොන භවයේද? අරූප භවය. එයා මරණින් මතු ඒක පිරිහෙන්නේ නැතුව මැරුණොත් කොහෙද උපදින්නේ? ආකින්චඤ්ඤායතන දෙවියන් අතර කල්ප 60,000යි කියලා තියෙන ආයුෂ. ආකින්චඤ්ඤායතන දෙවියන්ට ඒක මොකද්ද? අරූප ධානයක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඊළඟ අරූප ධානය මොකද්ද? නේව සංඥා නා සංඥායතන. භාග්‍යතුන් වහන්සේ වදාලා නේව සංඥා නා සංඥායතනං සමාපන්නස්ස ආකින්චඤ්ඤායතන සංඥා නිරුද්ධා හෝති. දැන් ඔන්න ආකින්චඤ්ඤායතන සංඥාවක් තියෙන කුමද්ද සංඥාව? කිසිවක් නැත කියලා. දැන් මොකද වෙන්නේ? තවත් ඒ සමාධියේ ගැඹුරට යනවා. සංඥාව ඇත්තෙත් නැති, නැත්තෙත් නැති ස්වභාවයටපත් වෙනවා. සංඥාව තියෙනවා කියන්නත් බෑ, නැහැ කියන්නත් බෑ. ඒකට කියන කුමද්ද? නේව සංඥා නා සංඥායතන. බුදුරජාණන් වහන්සේ වදාලා ඒකත් මොකද්ද? අරූපී ධානයක්. සකස් වෙන භවය මොකද්ද? ඈ රූප භවයේද? මනස භවයේ? අරූප භවයක්. මරණයමත් උපදින්නේ අරූප ලෝකේ. නේව සංඥා නා සංඥායතන දෙවියන් අතර උපදිනවා ආවශේක දක්වලාවත් නැහැ. ඒතර ඒ ධාන හතරට කියනවා අරූප ධාන. මොනවද? ආකාසානං ඡායතනෙ කියන්න බලන්න. ආකාසානං ඡායතනෙ, විඥානං ඡායතනෙ, ආකින්චඤ්ඤායතනෙ, නේව සංඥා නා සංඥායතනෙ. එතන තියෙන මොන සංඥාවද? අරූප සංඥා. පළවෙනි ධානයේ, දෙවෙනි ධානයේ, තුන්වෙනි ධානයේ, හතරවෙනි ධානයේ තුල තියෙන මොන සංඥාවද?
රූප සංඥාව. අනිත් ඊට පහළ තියෙන්නේ කුමක්ද? කාම සංඥා. එතකොට කාම සංඥාව තුළ කාම භවයේ සකස් වෙනව, රූප සංඥාව තුළ රූප භවයේ සකස් වෙනව, අරූප සංඥාව තුළ අරූප භවයේ සකස් වෙනව. කාම භවයේ සකස් වුණොත් කාම ලෝකෙ උපදිනව, රූප භවයේ සකස් වුණොත් රූප ලෝකෙ උපදිනව, අරූප භවයේ සකස් වුණොත් අරූප ලෝකෙ උපදිනව. බුදුරජාණන් වහන්සේ වදාලා ඉතිකෝ ආනන්ද කම්මං කෙත්තං. ඒ නිසා ආනන්ද කර්මයේ තමයි කුඹුර. දැන් ඔන්න කුඹුර. විඥානං බීජං. විඥානේ තමයි පැලවෙනදී. දැන් මේ කර්මානුකූලව සකස් වෙන කුඹුරේ විඥානේ තමයි පැලවෙන්නේ. තණ්හා සිනේහෝ. තණ්හාව කියන වතුර. දැන් බලන්න අපි පෙර ජීවිතේ කර්මයේ සකස් වුණ විදිහට මේ ජීවිතේ කුඹුර හම්බුණා. දැන් මේ ඔක්කොටම කුඹුරු හම්බෙලා තියෙනවා. දැන් මේකේ විඥානේ පැල කරගෙන වතුර දදා ඉන්නවා. ඉවර වෙනවද? නෑ. දැන් බලන්න ඉතින් රහතන් වහන්සේ ගැන කොහොමද තියෙන්නේ? කීනම් පුරාණං පැරණි කර්ම ෂේ වුණා නවන් නත්ති සම්බවන්. අලුත් කර්ම සකස් වෙන්නේ නෑ. මේ කිසිම භවයකට අයිති නෑ රහතන් වහන්සේ. කාම භවයට, රූප භවයට, අරූප භවයට අයිති නෑ. ඒකයි ඉපදීමක් කරා යන්නේ නැත්තේ. කර්ම සකස් වෙන්නේ භවයක් පිණිස. එතකොට කීනම් පුරාණං නවන්නත්ති සම්බවං විරත් චිත්තා ආයිතිකේ භවස්මි. විරත් චිත්තා, හිතේ නොවැල්මැති වෙනවා, ආයිතිකේ භවස්මි නැවත උපතකට. තේ කීන බීජා, බීජේ මොකද්ද? බීජේ විඥානේ නැමැති බීජේ ෂේ වෙලා යනවා. නිබ්බන්ති දීරා යතයම් පදීපෝ. නිවන අවබෝධ කරගන්නවා කියනවා මේ පහන නිවිලා යනවා වගේ. ඇයි පහන? හේතුන් නිසා තියෙන එකක්. හේතු නැති වෙනකොට ඒ දැල්ල නැතිලා යනවා. පැහැදිලිද? එතන අපි පැහැදිලි කරගන්න භව පච්චයා ජාති. භවයට අනුව උපදිනවා. එතකොට භව කීයේද? තුනයි. කාම භවී, රූප භවී, අරූප භවී. ඊට පස්සේ තියෙනවා භාග්‍යතුන් වහන්සේ වදාළ තව වචන තුන. හීන ධාතු, මජ්ක්‍ධිමා ධාතු, පනීත ධාතු. කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු. මේ වගේ කාමාවචර, රූපාවචර, අරූපාවචර. දැන් එතකොට කාම ලෝකයේ තියෙන කාම සංඥා කෙනෙක් භාවනා කරලා ඕන නම් රූප සංඥා උපද්දවන්න පුළුවන්. රූප සංඥා උපද්දලා රූප ධානය උපද්දවන්න පුළුවන්. කෙනෙක්ට ඕන නම් අරූප සංඥා උපද්දලා අරූප ධානය උපද්දවන්න පුළුවන්. පැහැදිලිනේ? එතකොට මේ භවයට අනුව උපතක් කරා යනවා. එහෙනම් අපි දැන් මැරුණොත් කොහෙද ඉපදෙන්නේ? කාම ලෝකෙද, රූප ලෝකෙද, අරූප ලෝකෙද? කාම ලෝකේ. කර්මාන් රූපේ කියන්නේ අර ලෝක 11න් එක්ක උපදිනවා. එක්ක සතර අපායි, එක්ක මිනිස් ලෝකේ, එක්ක දිව්‍ය ලෝකේ. දිව්‍ය ලෝක 6න් එකක්. බුදුරජාණන් වහන්සේ වදාලා කර්මාන් රූපව උපතක් කරා යනවා. ඉතින් ඒ නිසා මේ පින්වතුන්ට ඒ භාග්‍යතුන් වහන්සේ වදාළ ඒ ගාම්භීර ධර්මයේ වෙන පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. වස්සානේ ධර්මදේශනා.